ගොඩක් දෙනා ඉල්ලපු ඉම්ලි කතාවේ නල්නිරයන්ගේ විතවුට් මේකප් පේඩේක තමයි මේ පටන් ගන්නෙ. මුලින්ම අපි කතා කරන්නේ ඉම්ලිගේ මවගේ චරිතය කරන මිති. ඉතින් මිතිගේ ටෙලිතිරේ පෙනුම සහ ස්වභාවික පෙනුම ඔබට පෙනෙනවා ඇති. කතරම් වෙනසක්ද කියා ඔබට තේරෙනවා ඇති. මට නම් එහෙම වෙනසක් පේන්නේ නැහැ. ඒත් එක්කම රූපාලි. රූපාලි ගිනන් ලොකු වෙනසක් පේනවා. ටෙලිතිරේ ටිකක් ලස්සනයි වගේම ස්වභාවික පෙනුම ටිකක් අපහැදිලි විදිහට තමයි පේන්නේ. එතකම අනිත් පැත්තෙන් අපේ අනුගේ චරිතය ගත්තොත් තෙලිතෙරේ පෙනුමයි ස්වභාවික පෙනුමයි අතර නම් කිසි වෙනසක් නැහැ. ඒ වගේම තමයි. ඒත් එක්කම ගොඩක් දෙනෙක් ආදරය කරන අපේ ආදිත්‍ය කුමාර් ත්‍රිපාඨී. තෙලිතෙරේ වගේම ස්වභාවික පෙනුමත් දෙකම එක වගේ කියලා කිව්වත් හරියටම හරි. සමහර විට ස්වභාවික පෙනුම ඊට වඩා හොඳයි කියලාත් මට හිතෙනවා. අනිත් පැත්තෙන් අපේ සමහර කට්ටිය ආදරය කරන සමහර කට්ටියට පේන්න බැරි චරිතයක් තමයි මාලනී කියන්නේ. මාලනීගෙත් එහෙම ලොකු වෙනසක් පේන්නේ නැහැ විතවුට් මේකප් වුණාට. අපේ සුන්දර ගැන කතා කරොත් සුන්දරගේ ටෙලිතිරේ ස්වභාවික පෙනුමයි එහෙම ලොකු වෙනසක් නැහැ. හැබැයි ටෙලිතිරේ පෙනුම ටිකක් ඔහුගේ මූණට එලියක් දෙනවා කියලා ඔබට පේන්න පුළුවන්. අල්පිතා විත් මේකප් විතවුට් මේකප් අතරින් බැලුවොත් මට පේන විදිහට ස්වභාවික පෙනුම ටෙලිතිරේ පෙනුමට වඩා ගොඩක් ලස්සනයි කියලා මට හිතෙනවා. ඇතකම අනිත් පැත්තෙන් මම දැක්කා මේක සුන්දරයි අර්පිතයි ඉන්න ෆොටෝ එකක්. මට හිතෙනවා ස්වභාවික පෙනුම ගොඩක් ලස්සනයි කියලා. මොකද ටෙලිතිරේ පෙනුමට ගොඩක් මේකප් කරන්නත් ඕනේ, මේකප් නොකරත් යන ගොඩක් ලස්සනයි කියලා මට මේ ෆොටෝ එකෙන් පේනවා. අනිත් පැත්තෙන් කතා කරද්දී ගොඩක් දෙනාගේ ආදරය දිනාගත් අපේ ආර්යන් ටෙලිතිරේ පෙනුම නම් ගොඩක් ලස්සනයි, ස්වභාවික පෙනුම ඉතින් ටෙලිතිරේ පෙනුම වඩා ටිකක් වෙනස්. ටිකක් ඉතින් ටෙලිතිරේ පෙනුම තමයි යාගේ හොඳ. ඉම්ලි දෙස බැලුවොත් මං හිතනවා ස්වභාවික පෙනුම ගොඩක් හොඳයි කියලා ටෙලිතිරේ පෙනුමට වඩා. ඒක ගොඩක් අර ස්වභාවික ගතියක් තියෙන, ඔබ බලනද ස්වභාවික පෙනුමේ ස්වභාවික ගතියක් තියෙන්නේ නැතුව වෙන මොකක් තියෙන්නද කියලා. ඒ මං හිතනවා මේකප් නැතුව මේකප් දාන්න නැතුව එයා ගොඩක් හොඳයි කියලා. අනිත් එක බිග් බොස් වැඩසටහනට සහභාගි වෙන එක හොඳ උදාහරණයක්. ඒ වැඩසටහනදී අය මේකප් පාවිතා කරන්නේ නැහැ. එහෙම වෙලත් මිනිස්සුන්ගේ ඡන්දය අයට හම්බ වෙනවා හොඳ ලස්සනට ඉන්න කෙනා විදිහට. ඉතින් ඒකෙම තේරෙනවා ඇති මනුස්සෙක් මේකප් කරන වඩා මේකප් කරන්නේ නැතුව පෙනුම ගොඩක් මිනිස්සුන්ට වටිනවා කියලා. එනමුත් මම කියපු දේ හරිද නැද්ද කියලා ඔයාලා පහලින් කමෙන්ට් කරන්න. ඉතින් මොකද හිතන්නේ ඉම්ලි කතාවේ මේකප් නැතුව මෙයාලා ගැන?